අරන්තින ණයගෙවන්නේ නැත්නම් අනිවාර්යෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට යා යුතුමයි වෙන විකල්ප පාරක් කිසිවක් නැහැ ඉන්දියානු රජේ ලංකාවට ණයක් දෙන්නේ ඒ ණය ආපහු ලැබෙනවා නම් විතරයි ආසියානු සංවර්ධන බැංකුවෙන් අපිට යම් සහන ණයට ලබා ගැනීම හැකියාව තිබුණා ඒ සියල්ල අප්‍රේල් මාසයේ 12 වෙනිදාගෙන් පස්සේ ගිලිහි ගියා මහබැංකු අධිපතිවරගේ තීන්දුවත් එක්ක අපේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගැට ගැහුවා සමාජයේ විවේචනයක් තිබෙනවා ඔහු එම පුටුවේ වාඩි වෙන ලද්දී එම කාර්ය සඳහාම තමයි කියලා මොකද උනේ ලෝක බැංකුව ඒ කාලය තුළද ඩොලර් බිලියන 1.75ක් ලබා දෙන ඒකත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගැටගෙන ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් බිලියන 2ක ණයක් ලබා දෙනවා ඒකත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගැටගෙන ඒ නිසා මොකද කරේ මුළු රටම ආර්ථිකය ජාත්‍යන්තර මුල් ආරන්දුලේ න්‍යාය පත්‍රයත් එක්ක ගැටගැහුවා. සම්බන්ධතාවයේ නැවත ගොඩනගා ගැනීමට තුන්වෙනි පාර්ශවයේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. එළඹෙන ජනාධිපතිවරණයෙන් අනු කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් වූවොත් ඔහුට පුළුවන්ද ඔහුගේ හිතුමතයට IMF වැඩසටහනින් ක්ෂණිකව ඉවත් වෙන්න? බෑ. කිසි විටකත් ක්ෂණිකව ඉවත් වෙන්න බෑ. ගෝඨාභය ජනාධිපතිවරයා විසින් එක රැයකින් කාබනික පොහොර හඳුන්වා දුන්නා වගේ IMF වැඩසටහනින් නම් අපිට ඕන වුණත් ක්ෂණිකව එක දවසකින් ඉවත් වෙලා යන්න බෑ. ක්ෂණිකව IMF වැඩසටහනින් ඉවත් වුණත් නයිමියන් ඔක්කොම ටිකේයි ඒගොල්ලන්ගේ ණය ඉල්ලගෙන එතකොට රටේ ආර්ථිකයේ කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එම තත්ත්වයේ යටතේ කුමක් සිදුවේද කියලා අපිට හිතා ගන්නවත් බැරි වෙයි. අනුකුමාර දිසානායක රටේ ජනාධිපති වූවොත් සහ ඔහුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය වැඩසටහනින් ඉවත් වෙන්න අවශ්‍ය වුවොත් IMF වෙනුවට වෙනත් බලගතු රටක සහයෝගය ලබා ගන්න ඔහුට සිදු වේවි. එහෙම නොහැකි වුණොත් ඔහුට පවතින ණය කළමනාකරණය කර ගැනීමට නම් කිසිසේත් නොහැකි වේවි. දැන් මන් දැක්කා ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයට ගිහිල්ලා තියෙන IMF එක. අනුර කුමාර හම්බෙලා නැහැ. කතා කරේ මොනවද කියලා ඉවරලා මාධ්‍යයට නිකුත් කරන්නේ නැහැ. දැන් විකල්ප විකල්ප බලවේග රටේ ජනතාවට කියන්න ඕන මේ රටේ ආර්ථිකයේ හදලා ජනතාවට සහන ලබා දෙන ක්‍රමය මොකද්ද කියන එක කියන්න එපා. නිකන් අපි අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා කටවුල් කර කර බොරු කිය කියඳලා හරියන්නේ නැහැ නේ. එක්කෝ කියන්න ඕන හරි අපි කැට හොල්ලලා කැට එකතු කරලා සල්ලි එකතු කරලා බෙදන මේ මේ බදු අඩු කරනවා. එහෙම නැත්නම් පුද්ගලික අංශයේ කප්පන් අරගෙන බදු අඩු කරනවා. හරිද? එහෙම නැත්නම් මේ මෙතෙක් එකතු කරලා තියෙන පක්ෂයේ තියෙන අරමුදලේ තියෙන සල්ලි ටික දානවා. අර කියන්න බෑ. දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් මේ රටේ මූලිකම ප්‍රශ්නය වර්තමාන ආණ්ඩුව බංකොලොත්භාවයට පත්වීමත් එක්ක ඔවුන්ම බංකොලොත්භාවයට පත් කරලා ඔවුන් IMF එකත් එක්ක එකඟ වෙලා තියෙන නරුම එකඟතාවයක්. එතකොට දැන් ඒ ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණ මගහරිනවා කියන්නේ නායකයා සහභාගී වෙන්නේ නැහැ කියලා කියන්නේ. උත්තර දෙන්න පුළුවන් මන් දන්නේ IMF එක කියන්නේ. අපි ණය ගෙවන්නේ නැතුව බඩු කියන උත්තරයි. ණය ගෙවන්න ගියා නම් ගිය අවුරුද්දේ මාර්තු වලට වඩා ආර්ථිකය බලන්න. හැබැයි අපි ණය නොගෙවනු නම් අපිට තුන්වෙනි පාර්ශ්වික මැදිහත් වීමක් අවශ්‍යමයි. මම ණය කරන් තියෙන මෙයාගේ. මම කියනවා ගෙවන්නේ නැහැ කියලා. ගෙවන්නේ නැහැ කියන ගම මම දන්න එක බලන්නයි. මං තුන්වෙනි පාර්ශ්වයකට කියනවා අපි දෙගොල්ලෝ අතර පොඩි එකඟතාවයක් හදලා දෙන්න බැරිද? එකඟතාවයක් හදන්න ඕන කාටද? අපි දෙන්නටම වඩා ලොකු කෙනෙක් නැත. දෙන්න පිළිගන්න බැහැ. ඒ ලොකු කෙනා තමයි දැන් IMF. හැබැයි